16 ඊට පස්සේ මම ලෝකවත්ව කරන්න 2012 දී ආයේ මොකද මෙයා මට මේ කරන දේ මට අවදාන අනතුරක් වෙයි කියලා මොකද මටම අව විශ්වාස වුණාට එයා හිතනවා දැන් මම කාත්කේ සම්බන්ධ කරගෙන කීඩවලට කොහොමත් අපි වැඩි නමුත් මම තනියෙන් ගන්න වාහනයක් අදින කෝච්චි අදින නැවුවද මේ වගේ වල ප්‍රශ්නයක් නෑ අර කියන්නේ අර මාරාන්තික කියන දේවල් තමයි අකමැති කක්ුණක් තියන ගොඩක් පරක් වුණා. ඒ මංහින්ද තමගෙන මම බයයි යනවට අකමැති. ඊට පස්සේ මගේ මයින්ඩ් එක හැදලා මේ බය වෙන්නපා කියලා ඊට පස්සේ තමයි මම කරන්න පටන් ගත්තේ. ඇත්තටම හොඳ කියන්නේ මේ මගේ දේවල් වල හොඳ උදව් කරනවා මොකද මගේ يعني සාමාන්‍ය මට නොතේරෙන පැති වලින් මට එහෙම කියලා දෙනවා. අන්නතරනේ මගේ ක්‍රීඩා පුරස්කාර ලියොත් එහෙදි මේ ක්‍රීඩා මොන කරන්නේ නැහැ නේද අතට එහෙනම් ක්‍රීඩා අදා දේලා විතරක් මම උදව් කරනවා මේ ක්‍රීඩාව කරද්දි විදිහට කරන්නේ මම විතරයි මම මේක ක්‍රීඩාව කරලා ලෝකවාර්තාවටදී බේන්නේ ලෝකවාර්තාව විතරයි කතාව යටදීන්නේ කටු දුක් ගොඩක් මට ඉදිරිය කැම ගන්න ඕන ලෝක වර්තාවක් විදියට ලෝකයේ මිනිස්සු විදියට ශක්ති සම්පන්න මං ගියලා වුණ ආහාර පෝෂණ දාවේ ගන්න ඕන ඒවට වෙවලම් ගන්න ඕන හරි ඒවට ඕන විදියට රෙස්ට් එක ඕන හරි මේ හැමදේම කරගන්න මම අපේ හැමෝම පදිසි වෙන අපිට ස්පොන්සර්ස් නැහැ අනුග්‍රහයක ඕනේ මේ හැමදේම තනියෙන් කරගන්න Some people make the world special. Ladies and gentlemen, please welcome on stage the Sri Lankan giant, Janaka Kanchana.
සහ අපූරු වැඩක් කරන්න ඒ වැඩේ නොකිය කරනවට වඩා කියලා කරන එක හොඳ නිසායි මම ජනකට මේ වෙලාවේ කතා කරන්න දෙන්නේ. ඇත්තටම සුදේරා මේ වැඩි අරගෙන මකල් ලොකෝට ටිකක් දීපා. ඒ දෙකේදීම එකයි කිසිසේ රාවා. ඇවිල්ලා සර්ව කිව්වා ෆයිනලි රෙකෝඩ් එකක් කරනවා කියලා. මිලාද රෙකෝඩ් එක කරන්න අප්‍ර 210ක් ඇතුළත මිලිමීටර 12 කරකව යකඩ කම්බි 50ක් අත්තුලේ ගහලා බලලා ඇති. ඒක නම් දැන් කරුවා. ඒක කරන්නේ මේ මෙඩිකාව මන් දිනා බලන්න මේක මගේ. මේකෙන් තමයි මම ගොඩ ආවේ. යුද ටැන් මෙඩිකාව නිසා ලොකෝට දෙකක් කරා. ඒකට ගරුත්ත විතර මන් දැන් ඒක කරනවා කරනවා බයි. හොඳයි. තවත් ලෝක වார்த்தාවක් ඔබ ඉදිරියට ගෙනෙන්නට ජනක කාංජන සූදානම්. මට එක දෙයක් කියන්න ඕනේ.
වාර්තා හතරක් තිබ්බ කෙනෙක්. ලේසි පහසු කෙනෙක් නෙමෙයි. අපේ කාලේ යෝධයා ඕයි! හොඳ තීරණයක් අද දවසේ දෙයි කියලා. මගේ ආදරේ ඒ වගේම මගේ සුභාශිංසන මම එක සිතින්ම ඔබට පුද කරනවා මේ අවස්ථාවේ. ජය වේවා. ඡන්ද විධිවරණ පාසය දෙන්න විනිශ්චය. ජනක තමයි. මම නම් අහලා තියෙන රාවණව මේක එක දුන්නක් නමනවා කියලා. ඒක අදා ගන්නවා. ඔබට විශ්ව ශක්තිය තියෙනවා. විශ්වාසයක් තියෙනවා, කොන්ෆිඩන්ස් එක තියෙනවා. මම මේ පොඩි කාරණා කරන්න ඔබට පුළුවන්ද? මේ සාමාන්‍ය මේ පැත්තට නම් හදින්න. කම්බි තියෙනවා නම් මේ පැත්ත පුළුවන්. මේක යම් කිසි වටරම නවන මොකද කරන්නේ? ලොකු වටරේ නවලද දිගලා ලොකු වටරක් නෑ. නෑ මං අහන්නේ කෝඩුවක කොහරි කෝඩුවක ඉඳලා මේ පැත්තට නමාගෙන මෙහෙම රිංගල එන්න පුළුවන්ද? පුළුවන්. එන පොඩ කල්පනා කරන්න ඕනේ. ඕහෝ. මෙහෙම ගිහින් එනවා නම් මොකක්ද දිහා ශක්තිය මට අදහා ගන්න බෑ. අපේ රටේ ඉන්න ජාතික සම්පතක් තමයි ඔයා. මට මෙතනින් එහාට මොනවද කියන්නේ කියලා මට හිතා ගන්නවත් බෑ. ගොඩාක් ආඩම්බරයි. ඉදිරියටම යන්න අපේ ජාත්‍යන්තරයට ගිහිල්ලා අපේ ලංකාව කොහෙද කවුද කියන දේ පෙන්වන්න, අපිව පුදුමයට පත් කරන්න. ගුඩ් ලක්. කිෂු ගෝබස් මහත්තයා, ජනක ගැන කතා කරන්න වැඩි අයිතියක් ඔබට තියෙනවා. අනිවාර්යයෙන්ම මම හිතුවා මට මේ පැයක් තියෙනවා නම් ජනක ගැන මේ හැන්දෑවේ කතා කරන්න. මම දන්නවා මට ඒ කාලය ලැබෙන්නේ නැහැ. ජනකට මම ග්‍රෑන්ඩ් බස් එක ගහපු වෙලාවේ ඉතාමත් ආඩම්බර වුණා. නමුත් ඊට පස්සේ දිල්ෂාන් අවංකවම කියන මම ඉතාමත් දුක් වුණා. ඒකට හේතුව තමයි අද වෙනකන් අපේ රටේ මහජනතාවට ජනකෝ මේ වේදිකාව තුළ ලැබෙන්න තිබුණු අවස්ථාව ගිලිහීම සම්බන්ධයෙන්. නමුත් ඔහු එදා සිට මේ දක්වා කරපු සියලුම දේවල් දිහා මම ඉතාමත් උනන්දුවෙන් ඇස් අරගෙන බලාගෙන හිටියා. වරාය අධිකාරියේ මොහු ඒ භූමිය තුළ ලෝක වාර්තාව තබන වෙලාවේ ජාතික තරුණ සේල් සභාවේ සභාපතිතුමා වැලියන්ගේ මැතිතුමා මායක එකට වාඩි වෙලා හිටියා. අපි දෙන්න අව්වේ එළියට බැහැලා මොහුට අත්කොලසන් ගැහුවේ. එතන හිටපු ඔක්කොම අය එක්ක එකතු වෙලා මේ අපේ රටේ එකෙක් නිසා, මේ අද කාලයේ දසමහ යෝධයන් නිසා, මෙවැනි අය මගේ රටට ආඩම්බරයක් නිසා සහ මගේ තරුණ පරපුරට ඒ අවශ්‍ය උත්තේජනය ලබල දෙනවා නායකයෙක් නිසා. දිල්ෂාන් මොහු පොරොන්දුවක් දීලා තිබෙනවා රට වෙනුවෙන්. ලෝක වාර්තා ගීනස් ලෝක වාර්තා 18ක් හරිද ජනක? 18ක් මේ රට වෙනුවෙන් පීඩනවා කියලා, තබනවා කියලා ඔහුගේ පියාගේ අඩිපාරේ යමෙන් අපි සියලු ජනතාව එකතු වෙලා මොහුට සුභපතමු. ලංකාවේ රජය ලෝකයේ ඉහළම තැනට ගෙනියන්න හැකියාව ලැබේවා කියලා. මට මේ වෙලාවේ හේමාල්ගෙන් විනිශ්චය ගන්න කලින් පොඩි කතාවක් තියෙනවා කියන්න. ඒක සදාචාරාත්මකයි මං හිතලා කියනවා.